आई भवन आध्यात्म नालिकाव तुलिंग अदत अपी अपी वेडसटाने तवत वेडसटाना कोबवित अरगने एन्नी अपी एदा अवसन करे इता वैदगत तेनकि नोबट मतकना अपी बुदुदहमे केंद्रीय इगेन्वीम हेतुपलवादे केल सदहन करा ए हेतुपलवादे अनुलोमव हा प्रतिलोमव किन दयाकारेट हैसरवीमे अपीट जीवियागे सांसारिक पवैत्म हा सांसारिक पवैत्म निमाव पिलिबंदव विग्रह करन्न पुलुवन कियला अपि सदहन करा नमुत अपि अंतिमट अवसानेदी ओबट अदासक इदिरिपत करा बौद्ध हेतुफलवादय किरम आकारयक हेतुफलवादयक्द ए कियन्ने तवत् हेतुफलवाद तीनवाद बौद्ध नवन हेतुफलवाद तिबेनवाद ओव् इंदियाव කියන්නේ දාර්ශනික කාන්තාරයක් දෘෂ්ටි කාන්තාරයක් ඔබ දන්නවා ඒ නිසා ඉන්දියාවේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙන විට දේවල් විස්තර කරන එක ක්‍රමයක් නෙමෙයි විවිධ ආකාර ක්‍රම වේද තිබුණා ඒ එක් ක්‍රම වේදයක් තමයි පටිච්ච සමුප්පාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම හේතුඵලවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම ඒක අපි හඳුන්වනවා අදිච්ච සමුප්පන්නවාදය විශේෂයෙන්ම උච්ඡේදවාදය කියන දෘෂ්ටිය වැරදි දෘෂ්ටිය නැත්නම් මරණයෙන් ජීවිතය අවසන් වෙයි කියන දෘෂ්ටිය එන්නේ මෙන්න මේ අදිච්ච සමුප්පන්නවාදයත් එක්ක මේ හේතුඵලවාදය ප්‍රතික්ෂේප කරන ස්ථාවරය තමයි අදිච්ච සමුප්පන්නවාදය නැත්නම් අහේතුකවාදය කියලා කියනවා ඊළඟට හේතුවාදීන් ගත්තොත් බෞද්ධ හේතුඵලවාදය හැරුණාම මේ බෞද්ධ හේතුඵලවාදයට පරිබාහිරව හේතුඵලවාද පිළිබඳව ප්‍රධාන ස්ථාවර තුනක් තිබුණු බව බුදුදහමේන ඉගැන්වීම් වලින් අපිට පැහැදිලි වෙනවා. දැන් මේ හේතුව හා ඵලය පිළිබඳව ප්‍රධානම දාර්ශනික ගැටලුවක් එනවා. මේ හේතුව හා ඵලය එකක්ද දෙකක්ද නැත්නම් මේ හේතුව හා ඵලය අතර තියෙන සම්බන්ධය මොන වගේ සම්බන්ධයක්ද? මේක අනිවාර්ය සම්බන්ධයක්ද? හේතුවයි ඵලයයි කියන දෙක ගත්තාම ඒවා අතර පවතින සම්බන්ධය මොන වගේද කියලා අපි අහමුකෝ මෙන්න මෙහෙම අහුවාම එදා ඉන්දියාවේ හිටපු දාර්ශනිකයෝ මේකට උත්තර තුනක් දීලා තියෙනවා එක උත්තරයක් තමයි හේතුවයි ඵලයයි කියන එක දෙකම එකයි කියන උත්තරයක අපි හඳුන්වනවා ස්වතවාදය කියලා ස්වතවාදය හේතුවයි ඵලයයි කියන්නේ දෙකක් නෙවෙයි හේතුවයි ඵලයයි කියන්නේ එකක් කියන එක අනක එක තමයි පරතවාදය පරතවාදීන්ට අනුව හේතුවයි ඵලයයි කියන්නේ දෙකක් හේතුවයි ඵලයයි කියන්නේ එකක් නෙවෙයි ඒවා එකිනෙකට වෙනස් ඊළඟට තවත් දාර්ශනික කණ්ඩායමක් ඉන්නවා මේ මත දෙකම හරි කියපු අය ස්වතවාදය පරතවාදය කියන්නේ හේතුවයි ඵලයයි එකක්ම වේ කියන මතයත් අනිත් පැත්තෙන් හේතුවයි ඵලයයි දෙකක් කියන මතයත් දෙකම හරි කියපු නිසා මේ අය උභයවාදීන් කියලා සඳහන් වෙනවා ඒතර බෞද්ධ ස්ථාවරයේ තමයි මේ මත තුනම ප්‍රතික්ෂේප කිරීම ස්වතවාදය පරතවාදය උභයවාදය අහේතුකවාදය කියන ස්ථාවර හතරම බෞද්ධ දර්ශනයෙන් ප්‍රතික්ෂේප කරනවා හේතුවයි ඵලයයි කියන දෙකම එකක් කියන මතයත් බුදුදහම ප්‍රතික්ෂේප කරනවා හේතුවයි ඵලයයි දෙකක් කියන මතයත් බුදුදහම ප්‍රතික්ෂේප කරනවා ඒ මත දෙකම හරි කියන ස්ථාවරයත් බුදුදහම ප්‍රතික්ෂේප කරනවා ඊට අතිරේකව හේතුඵලවාදය ප්‍රතික්ෂේප කරන අහේතුකවාදයත් බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් මෙහිදී අපට වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. බුදුදහම හේතුවයි ඵලයයි කියන දෙකම එකක් කියලා පිළිගන්නේ නැතිනම් ඒ දෙකක් ලෙස පිළිගන්නේ නැතිනම් ඒ මත දෙකම එක විට හරි කියන ස්ථාවරය පිළිගන්නේ නැතිනම් අහේතුකවාදයකුත් නොවේ නම් බෞද්ධ හේතුඵලවාදය මොන જાතියේ හේතුඵලවාදයක්ද නැත්නම් බුදුදහමට අනුව හේතුවයි ඵලයයි අතර තියෙන්නේ කවර සම්බන්ධයක්ද දැන් හේතුව හා ඵලය දෙකම එකක් කියලා මතය ඉදිරිපත් කළ අය දුන්න උදාහරණයක් තියෙනවා ඒ තමයි තල ඇට සහ තල තෙල් උපමාව දැන් තල තෙල් කියන්නේ ඵලය තල ඇට කියන්නේ හේතුව එතකොට ඔවුන්ගේ තර්කය තමයි මේ තල තෙල් අලුත් දෙයක් නෙවෙයි තල ඇතුළෙම තිබිලා ආපු එකක්. ඒ නිසා ඵලය කියන එක හේතුව තුල කල් ඇතිවම අන්තර්ගතව පවතිනවා. ආද්‍යාහාරව පවතිනවා, සැඟවි පවතිනවා කියන
මේ මතීන් කියවෙනවා. එතකොට හේතුඵලවාදය පිළිබඳ පරතවාදය. පරතවාදය මේ මතයට සම්පූර්ණයෙන්ම විරුද්ධ තැනක තමයි තියෙන්නේ. හේතුඵලවාදය පිළිබඳ පරතවාදයෙන් කියන්නේ හේතුවයි ඵලයයි දෙකක්. ඔව්. තල තෙල් සහ තල ඇටේ උන් අනිවාර්යෙන් දකින්නේ දෙකක් විදියට. තල තෙල් කියන එක කල් ඇතුවම තල ඇටේ තුල තිබුණා කියන මතය පිළිගන්නේ නැහැ. ඔවුන්ගේ අදහස අනුව තල තෙල් කියන එක වෙනම ඵලයක් විදිහට ඒක ඇතුලේ නිෂ්පාදනය වෙලා එන එකක්. ඉතින් ඒ අනුව පරතවාදය අදහස් කරේ හැම විටම හේතුවයි ඵලයයි දෙකක් කියන මතවාදය. ඒතර මේ මත දෙකම නිවැරදි කියන තුන්වෙනි මතවාදයත් බුදුදහමෙන් ප්‍රතික්ෂේප වෙනවා. අවසානයේ අහේතුකවාදයත් ප්‍රතික්ෂේප වෙනවා. ඒතර අපි අහලා තියෙනවද මෙතෙක් කාලයක්? අපි දැන් පටිච්චසමුප්පාදය ගැන ඕනතරම් දේශනා අහලා තියෙනවා. නමුත් අපි අහලා තියෙනවද මේ ප්‍රශ්නේ ගැන මීට පෙර කාගෙන් හරි බුදුදහම මේ ස්වතවාදයට ප්‍රතික්ෂේප කරනවා නම් පරතවාදයට ප්‍රතික්ෂේප කරනවා නම් ඒ පිළිබඳ උභයවාදයට ප්‍රතික්ෂේප කරනවා නම් අහේතුකවාදයට ප්‍රතික්ෂේප කරනවා නම් බෞද්ධ හේතුඵලවාදය තුළ හේතුව හා ඵලය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන ප්‍රශ්නේ අපි අහලා තියෙනවද? ඒ ගැන අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙනවද? අන්න ඒක තමා මම හිතන්නේ ඉතාම වැදගත් ගැටලු. එතකොට මේ සම්බන්ධව පිළිතුර අත වශයෙන්ම අපිට මේ අපේ ධර්ම කතිකාව තුළ නැත්නම් අපේ රටේ හුඟක් වෙලාවට මේ ගැන ලොකු සාකච්ඡා කෙරෙන්නේ නැහැ. ධර්ම දේශනාවල මාතෘකා වශයෙන් ගත්තත් හුඟක් වෙලාවට අර අනුලෝම පටිලෝම විග්‍රහය තුළ ඇතිවීම නැතිවීම විග්‍රහ කිරීමෙන් අවසන් වෙනවා මිසක් ගොඩක් වෙලාවට මේක පිටිපස්ස තියෙන දාර්ශනික පසුබිම මතු කෙරෙන්නේ නැහැ. ඒක ගොඩක් වෙලාවට අර ආගමික සන්දර්භයකින් හුඟක් වෙලාවට සාකච්ඡා වෙනවා ධර්ම දේශනා ඇතුළතදී. නමුත් එතනින් එහාට ඇවිල්දිලා එහෙමනම් මේ හේතුව හා ඵලය අතර සම්බන්ධය ගැන බෞද්ධ විග්‍රහය කුමක්ද? ඒකට විශේෂ නමක් තියෙනවද? සොත නෙවෙයි නම් පරත නෙවෙයි නම් උභය නෙවෙයි නම් අහේතුකත් නෙවෙයි නම් බෞද්ධ හේතුඵලවාදය කුමන වාදයක්ද? කුමන න්‍යායක්ද? දැන් ඒක පාලි ත්‍රිපිටකයේ අටුවාවල විවිධ නම් තියෙනවා. තතතා විතතතා අනඤ්‍යතා වගේ විවිධ නම් තියෙනවා. නමුත් ඒක විග්‍රහයකින්වත් ඒක අර්ථකථනයකින්වත් අර මං ඇසූ ප්‍රශ්නයට පිළිතුර එතන නැහැ. හේතුවයි ඵලයයි අතර තියෙන සම්බන්ධය ගැන බෞද්ධ හේතුඵලවාදයේ අවධාරණය මොකක්ද කියන එක සම්බන්ධව. අතවශ්‍යෙන්ම මේ ගැටලුව විස්පර්ශ කරන්නේ පස්සේ කාලෙකදී ඉන්දියාවේ බිහි වෙන නාගාර්ජුන කියන හාමුදුරුවෝ. ඒතර අපි අනාගතේ කතා කරනවා මේ නාගාර්ජුන හාමුදුරුවෝ ගැන. විශේෂයෙන්ම මහායාන බෞද්ධ දර්ශනය ගැන කතා කරන්න ගියපුවාම අපිට නාගාර්ජුන හාමුදුරුවන්ගේ මාධ්‍යමික දර්ශනය කියලා දර්ශන පද්ධතියක් හම්බ වෙනවා. ඒ දර්ශන පද්ධතියෙහි උන්වහන්සේ හඳුන්වලා දෙනවා මේ ශූන්‍යතාවය කියලා මහා ගැඹුරු දාර්ශනික සංකල්පයක්. ඒතකොට ඒ සංකල්පයට යන්න බෑ මේ හේතුඵලවාදය පිළිබඳ ගැටලුව විග්‍රහ නොකර. අන්න ඒ අනාගතයේදී අපි කරන වැඩසටහනේදී මේ හේතුව හා ඵලය පිළිබඳව බෞද්ධ විග්‍රහය කුමක්ද නැත්නම් ඒ දෙක අතර තියෙන සම්බන්ධය ගැන බෞද්ධ ස්ථාවරය කුමක්ද කියන එක අපි ඉදිරියේදී දීර්ඝ වශයෙන් එතනදී සාකච්ඡා කරනවා. එතකොට දැන් මේ අද දක්වා අපි කරපු හැම වැඩසටහනක්ම අපි සාමාන්‍යයෙන් දන්නම කරුණු කියලා මං හිතනවා. නමුත් ඒ දන්නම කරුණු තුළ වැඩිපුර අපේ අවධානය යොමු නොවෙච්ච විශේෂයෙන්ම දාර්ශනික වශයෙන් ගත් විට ඇතිවෙන ගැටලු කීපයක් කෙරෙහි අපේ අවධානය යොමු කරා. ඊළඟට බුදුදහම සම්බන්ධව අපි අනාගතයේ අපි ඊළඟ වැඩසටහන් වලින් අපි එන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඇතිවෙන සංඝ භේදය. ඒ සංඝ භේදයට තුඩු දුන් කරුණු, ඒ ඇතිවෙන ශාසනයේ ඇතිවෙන දෙකඩ වීම හෝ විවිධ නිකායන් වලට බෙදී යාම කියන ඓතිහාසික සංසිද්ධිය පිළිබඳව තමයි අපි ඊළඟ වැඩසටහනෙන් අතරම කතා කරන්නේ. දැන් හුඟක් වෙලාවට මං හිතනවා අපි මෙතෙක් කරපු සාකච්ඡාවලදී මුල් බුදු සමයේ මූලික කරුණු, දැන් මම ආර්ය අෂ්ටාංග මාර්ගය වගේ දේවල් මේ වැඩසටහනේ විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒවා පිළිබඳව අපිට ලොකු වාද නැහැ. ඒවා පිළිබඳව පැහැදිලි අර්ථකථන තියෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව අපිට මෙතන ගැටලු නැහැ. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැනවත් අපිට ත්‍රිශික්ෂාව ගැනවත් මෙතන මුකුත් ගැටලු ඇති වෙන්නේ නැහැ. ඒවා ගැන ලොකු ප්‍රශ්න නැහැ. ඒවා ගැන අපි ඕනේ තරම් අහලා තියෙනවා.
එතකොට දැන් අපි ඊළඟ වැඩසටහන් වලින් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ඉන්දියාව ඇතුලේ පශ්චාත් බෞද්ධ සමය. දැන් අපි කතා කරේ ප්‍රාග් බෞද්ධ සමය. ඒවා ඉතාම කෙටියෙන් අපි වේගයෙන් කතා කරගෙන ආවේ. ඒ වශයෙන්ම පස්සේ කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් ඒවා පිළිබඳව පුළුල් සාකච්ඡාවකට යන්න. කාරණා ගොඩාක් එතන තිබෙච්ච නිසා අපි කෙටියෙන් ඒ කරුණු විග්‍රහ කරගෙන ආවා. ඊළඟට බුද්ධ කාලයේ බුදුන් වහන්සේගේ කාලයේ පැවති අනිකුත් මතවාද පිළිබඳව අපි කෙටි හැඳින්වීමක් එක්ක බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තිබුණු නැත්නම් බුදුහාමුදුරුවෝ දාර්ශනිකයෙක් විදිහට මොනවද කරපු විප්ලවය එතන මොන වගේ වෙනසක් සහිත අදහසක්ද එතන ඉදිරිපත් කරේ කියන එක අපි ඉදිරිපත් කරා. එතනදී ඔබට අවධාරණය වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කරපු දාර්ශනිකයෙක්, අන්තවාද සියලු දාර්ශනික අන්තවාදවලින් මෙදිච්ච කෙනෙක්, දෘෂ්ටියක් තවත් දර්ශනයක් තවත් දැක්මක් මතවාදයක් බිහි නොකරන්නෙක් ලෙස කැපිපෙනෙන්ට උත්සාහ කරපු දාර්ශනිකයෙක්. ඒක අපිට උන්වහන්සේගේ ඉගැන්වීම් වලින් බොහොමයකින් පැහැදිලි කරගන්න පුළුවන්. මතවාදයක් දර්ශනයක් දෘෂ්ටියක් හැදීම නෙවෙයි, දෘෂ්ටි වලින් මිදීම අරමුණු කරගෙන සියලු දෘෂ්ටියින්ගේ මිදිලා මනස සම්පූර්ණයෙන්ම සියලු විකල්පණයන්ගෙන් චින්තනයන්ගෙන් නිදහස් කරගෙන ලබාගත යුතු විමුක්තියක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන දාර්ශනිකයෙක් විදිහට තමයි අපිට බුදුහාමුදුරුව හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙමනම් බුදුදහම කියන එක සම්බන්ධව අපිට පැතිකඩ ගණනාවකින් අධ්‍යයනය කරන්න පුළුවන්, අපි කියනවා ඥාන විභාගාත්මකව අධ්‍යයනය කරන්න පුළුවන්, ඒකේ අධිභෞතිකවාදී ස්ථාවරය, සද්භාවවාදී ස්ථාවරය, සදාචාරාත්මක ස්ථාවරය, සෞන්දර්යවාදී ඉගැන්වීම්, දේශපාලනවාදී ඉගැන්වීම්, සමාජ දාර්ශනික ආර්ථික ඉගැන්වීම් ආදී වශයෙන්, මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් වශයෙන් අපිට බුදුදහම ගත්තොත් විවිධ පැතිකඩ වලින් හදාරන්න පුළුවන්. අපි විශේෂයෙන්ම මේ වැඩසටහන් මාලාවේදී ඒ මුල් බුදු සමයත් එක්ක ඒ එක් එක් පැතිකඩ ගැන විස්තර විග්‍රහ වලට යනවාට වඩා අපි බැලුවේ ඒවා ගොඩක් අපිට අහන්න දකින්න ලැබෙනවා, පත පොත කියවන්න තියෙනවා. ගොඩක් වෙලාවට අපේ රටේ ශ්‍රී ලාංකීය බෞද්ධයන්ට අඩුවෙන් අහන්න ලැබෙන, අඩුවෙන් දකින්න ලැබෙන, අඩුවෙන් කියවන්න ලැබෙන, කෙනෙක්ගෙන් ගුරුහරුකමක් මාර්ගෝපදේශයක් හරියට නිවැරදිව ගන්න නැතිව තිබෙන බෞද්ධ කරුණු පිළිබඳව ගොඩක් වෙලාවට මේ වැඩසටහන මගින් ඉස්මතු කරලා සංවාදයක් ඇති කිරීම තමයි අපේක්ෂා කරන්නේ. ඒ නිසා අපි බලමු කොහොමද බුදුහාමුදුරුවන්ගේ කාලේ තිබ්බේ නැද්ද සංඝයා වහන්සේ අතර යම් යම් ගැටුම්, වික්ෂුන් වහන්සේලා අතර යම් බෙදීමක් බුදුන් වහන්සේ ඉන්න සමයේම තිබුණාද නැද්ද? අපි අන්න ඒ ගැන ඔබගේ අවධානය යොමු කරවනවා අද වැඩසටහන අවසානයේ. ඉතල බලන්න ඒ ගැන මේ නිකාය ભેදේ ඇතුනේ ඇත්තෙම බුදුන් වහන්සේගෙන් පස්සේමද? තුරු මේ නිකාය ભેදේට තුරුදුන්නු කරුණු ධර්ම කරුණුද විනය කරුණුද? ඒකම වැදගත්ම ප්‍රශ්නේ. මම අර කලින් අහපු ප්‍රශ්නේ ඇත්තටම බුදුන් වහන්සේ ඉන්න කාලෙම මේ වික්ෂුන් වහන්සේලා අතර යම් ભેදයක් තිබුණා නොවේද? තිබුණාද? එහෙමනම් අපි ඊළඟ වැඩසටහනේ ඒ බුදුදහමේ ඒ ඓතිහාසික කරුණු සමග ඊළඟ වැඩසටහනෙන් මුණ ගැසෙනවා. එතෙක් ඔබට ආයුබෝවන්.